밤부 수르나란 산하루 다야비니 아로카약 가능한두르뜬 우다우니 디비안 파바 파유글랏 노와미니 파유글완딘 니미 상부두라찬니니 툰로왁 메츠실린 수업받고타 와달에 앙기라스 තත්හාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයේ වේවා. පින්වත් පෙරිස උදේ පාන්දරින්ම හිත සුවපත් කරගත හැකි. උතුම් වූ බුදුබණ පදයකටයි සවනත යොමන්නට සූදානම්ව සිටින්නේ. හිරු රූපවාහිනියෙන් හිරු සදහම් රැස් වැඩසටහනින් පිනතුනි අපේ ජීවිතේ සුවපත් කරගන්න. සිත සුවපත් කරගන්නට. දවස ජයග්‍රාහී දවසක් බවට පත් කරගන්නට අවශ්‍ය කරන මඟ කියා දෙනවා. අපේ සිත ඉතාම ප්‍රසන්නව ප්‍රභාස්වරව ලස්සනට හදාගන්න පුළුවන් නම් ජීවිතේ හැදෙනවා. සෑම දවසක්ම පුණ්‍යවන්ත දවසක් බවට පත් වෙනවා. අදත් අපි බලමු බුදුරජාණන් වහන්සේ කියා දෙන බුදු බණ පදයකින් සිත සුවපත් කරගෙන දවස ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මිනිස්සු හැම මොහොතකම සොයනවා. ගවේෂණශීලී වෙනවා. විමසා බලනවා, විමර්ශනය කරනවා. මෙන්න මේ සෙවීම් අතරත ප්‍රධාන කාරණා තුනක් දැකගන්න පුළුවන්. ඒ තමයි කාම ඒසනා, භව ඒසනා, බ්‍රහ්මචරිය ඒසනා. කාම ඒසනා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මෙන්න මේ ආරම්මන ඔස්සේ සොය සොයා යනවා. එලි එලි යනවා. ගැටි ගැටි යනවා. ඒ අරමුණු ඔස්සේ සිත දුහන නිසා, ඒවාම සොයන නිසා කාම ඒසනාවේ පැටලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. පින්නතුනි බලන්නකෝ, අපේ සිත කලඹන කරුණු කාරණා අතරත මේ කාම ඒසනාව දිහා බැලුවොත් ආකාර පහකින් කලඹනවා. මහා සුලන් හමන විට පරිසරය සෙලවෙන්න වගේ, ගස් කඩාගෙන වැටෙන්න වගේ, වහලවල් ගලවාගෙන යන්නට වගේ මහා කුණාටු පහක් තමයි ඔය රූප නැමැති සුළඟ, ශබ්ද නැමැති සුළඟ, ගන්ධ නැමැති සුළඟ, රස නැමැති සුළඟ, ඒ වගේම ස්පර්ශ නැමැති සුළඟ. ඒවා මහා කුණාටු උනත් මේ ප්‍රතජ්ජන සිත, කෙලෙස් බරිත සිත ඇලෙන්නේ සොයන්නේ ඒ කාම අරමුණුමයි. මෙන්න මේකට කීවා කාම ඒසනා, කාමී ගැනම සෙවීම.
භව ඒසනා තව සමහර අය කල්පනා කරන්නේ දැන් ඉන්නේ මනුස්ස භවයක නම් ඊළඟට දේව ආත්ම භවයකට ගමන් කරන්න. එහෙම නැත්තම් බ්‍රහ්ම ආත්මයකට ගමන් කරන්න. එහෙමත් නැත්තම් ඉන්න මනුස්ස ජීවිතයට වඩා තවත් සැප සම්පත් බහුල බොහෝම වාසනාවන්ත භවයන් කරාම ඇදී ඇදී සිත ගමන් කරනවා. හොඳ හොඳ භවයන් කරා සිත නම්‍යශීලී කිරීම, භවයන්ට තියෙන දැඩි කැමැත්ත, ආශාව, භවෙන් භවයට සැරිසරන්න තියෙන මේ ඉච්ඡාවට අපි කියවා භව ඉච්ඡා නැත්නම් භව ඒසනා කියලා. විවිධ භවයන් වලම සරුසාර භවයන් වලම සැරිසරන්නට තියෙන කැමැත්ත ඔස්සේ ඒ සෙවීම ඇති වෙනවා. ඒක භව ඒසනා. හැබැයි සසරින් නම් පින්නතුනි ගොඩයින්ට බෑ. සිත බර වෙනවා කාම ඒසනාව හරහා. භව ඒසනාව හරහා සිත බර වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බොහෝ දෙනා කාම ඒසනාවේ හිරවෙලා හිටියාට තව කෙනෙක් භව ඒසනාවේහි භවයන් සෙවීමෙහි හිරවෙලා හිටියාට අල්ප දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි බ්‍රහ්මචරිය ඒසනා. කාම අරමුණු වල බැඳෙන සිත එයින් මුදා ගන්න කටයුතු කරනවා. විවිධ භවයන්හි භවතණ්හාවෙන් ඇලෙන්න බැඳෙන්න නන්දි රාගයෙන් යුක්තව කටයුතු කරන සිත එයින් මුදා ගන්න උත්සාහ කරනවා. බන්ධනීය වෙනුවට බන්ධන විරහිත භාවයේ කැමැත්තෙන් ධර්මානුකූලව බර සිත සැහැල්ලු කරගන්න, කළු සිත සුදු කරගන්න, සිත ශාන්ත බවට පත් කරගන්න මාර්ගයේ සොයන අය, ඒ ධර්මී පුහුණු කරන අය, ඒ ප්‍රීතිය සොයා යන අයට කියවා බ්‍රහ්මචර්ය ඒසනා. ඒ තමයි බඹසර විසීම, ධර්ම මාර්ගයේම ගමන් කිරීම. ඒ අය අනුසෝතගාමී නෙමි. ඒ කියන්නේ ගංගාවේ පහළට ගලන ගඟ දිහා ඒ අනුසාරයෙන්ම දැකලා බලලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පටිසූතගාමී, ඒ කියන්නේ උඩුගම් බලා යෑමක්. සාමාන්‍ය පින්නතුනි කෙලෙස් බරිත මනස, කෙලෙස් සහගත මිනිසුන් ගමන් කරන්නේ සසර පල්ලෙහාටයි, සසර අඳුරටයි, සිත බර බව ඇති කරගන්නටයි, සිතෙහි කළු බව වැඩි කරගන්නටයි. කන්හ ධම්ම වලින් සිත පිරීලා යනවා. නමුත් ඒ අනුසෝතගාමී බවට විරුද්ධව පින්නතුනි පටිසෝතගාමීව කටයුතු කරන කෙනා එයා රැඳෙන්නේ කොතනද? කාම ඒසනාවේ නෙමි, භව ඒසනාවෙත් නෙමි, එයා බ්‍රහ්මචර්ය ඒසනා. අන්න බන්ධන විරහිත භාවයේ ඇති කරගන්නේ කොහොමද? ඒ බැමි කඩාගන්නේ කොහොමද? ඒ බැමි සිඳගන්නේ කොහොමද? අන්න එහෙම ධර්මකාමීව කටයුතු කරනවා කියලා මතක් කළා. සිත සැහැල්ලු කරගෙන ඝෝර සසරින් මිදෙන්න කැමති නම්, ඒ වගේම සහනශීලී ජීවිතයක්, බොහොම සැහැල්ලු ජීවිතයක්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න කැමති නම් මෙන්න මේ බ්‍රහ්මචර්ය ඒසනාව පැත්තට සිත යොමු කරන්න කියලා බුදුහාමුදුරු පැහැදිලි කරනවා. පෙනුතුනි බලන්න, බ්‍රහ්මචර්ය ඒසනාවෙහි රැඳුණු සිතක් එවැනි ජීවිතයක් හරිම ලස්සනයි, හරිම පුණ්‍යවන්තයි, නිවුණු ජීවිත තමයි එය ලබලා තියෙන්නේ. ඔබ දන්නවනේ සමහර ගෙවල් වල බලන්නකෝ නිතරම ශබ්ද බද්ද, එක්ක අසභ්‍ය වචන කියනවා, හිත රිදෙන වචන කියනවා,
එවගේම කනට මිහිරි නැති අහන්න අපහසු බොහෝම කටුක වචන කියනවා. මොර දෙනවා. ලතෝනි ඇති කරනවා. එවැනි තැනක් පින්නතුනි වසන්නට සුදුසු නෑ වගේ. හොඳට ජීවිතයක් ගත කරන අයගෙත් හිත සැලෙන්න පුළුවන්. ඔබ ඉන්නේ එවැනි තැනකද? ඔබේ ගමන ඒ වගේ පැත්තකටද? මේ ගමම්ම මැනලා බලන්න. ධර්මීන් මැනලා බලන්න. පින්නතුනි එවිටයි අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ චාරිකාවක් වඩින විට ස්වාමින් වහන්සේලා එක්ක පුංචි ගෙදරක් තිබුණා. පොල්ලතු සෙවිලි කරලයි ගෙදර. ගෙදර බාගෙට දොර වහලා තිබුණා. ඒ ඉස්සරහෙන් තිබුණා පින්නතුනි පුංචි මැස්සක්. ඔබ දන්නවනි ඔය වලන් තියන්න, හට්ටි තියන්න, මුට්ටි තියන්න ලී කෝටු වලින් හදාගත්ත නිකම් මේසයක් වගේ తాවකාලික අට්ටාලයක්. ඒ මැස්ස උඩ තිබුණ කලගෙඩි කීපයක්. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. ස්වාමින් වහන්සේලාට මතක් කළා, මහණෙනි බලන්නකෝ අපි දුර ගමනක් දැන් ආව නේද? සමහර අයට පිපාසයත් ඇති. ආන් කලගෙඩි වගේක් තියෙනවා. අපි අහලා බලමුද, විමසලා බලමුද මේ ජලය ටිකක් පැන් ටිකක් පානය කරන්න පුළුවන්ද කියලා. ස්වාමින් වහන්සේ නමක් ගියා. ගෙදර කවුරුවත් ඇත්තෙත් නැහැ. දොර බාගෙට තමයි වහලා තිබුණේ. ස්වාමින් වහන්සේ බැලුවා අර කලදිහා ජලය කොහොමද තියෙන්නේ. සමහර ඒවා ඇරලා දාලා, සමහර ඒවායි වහලා තමයි වතුර නැහැ. වතුර තීනේව සමහර තැන්වලදී ඔහේ කට ඇරලා දාලා පොල් කට්ටක්වත් තියලා නැහැ. තව සමහර කල තිබුණා වතුර හොඳට සිහිල් ජලයේ පුරවලා ඒවා හොඳට වහලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මෙතනදී පින්නතුනි මේ කල ගැන හොඳ බණක් කියනවා. මොකද්ද කියන බණ? මේ ජලය සඳහා භාවිත කරන කල කොහේ තිබුණත් ආකාර හතරකින් භාවිත කරන්න පුළුවන් කිව්වා. ස්වාමින් වහන්සේලාට මතක් කරා, මහණෙනි මෙතන තිබෙනවා කලයෙහි භාවිතය ආකාර හතරක්. පූරෝ විවටු. සමහර කලවල ජලය පුරවලා තිනවා. හැබැයි ඇරලා දාලා. එතකොට පින්නතුනි ඔබත් දන්නවා කලයෙහි දිය පුරවලා තිබුණාට ඇරලා දැම්මොත් කාක්කෙක් වුණත් හොට දමන්න පුළුවන්. විවිධ සත්තු ක්‍රොමීන් වැටෙන්න පුළුවන්. ඒ වගේම දූවිලියන්ට පුළුවන්. කොළ ආදී වැටිලා ඒක පානී කරන්න බැරි මට්ටමට පත් වෙන්න පුළුවන්. එනිසා නිෂ්පලයි. ජලය පිරීලා තිබුණා තමයි. හැබැයි කට ඇරලා දාලා පුරෝ විවටෝ. එතනම තිබුණ තව කලගෙඩියක් පූරෝ ඕහිතෝ. ඒ කලේ නම් හොඳට දිය පිරිලා පුරවලක් තිබුණා. හැබැයි ඒක වහලක් තිබුණා ලස්සනට හොඳට ශුද්ධ කරපු පොල් කට්ටකින් වගේ දෙයකින්. තව තිබුණ කලගෙඩියක් තුච්චෝ පිහිතෝ. බලන්න ඒ කලගෙඩියේ හිස් කලගෙඩිය වහලා. ඒකේ මුකුත් ඇත්තේ නෑ. ඒ වුණාට වහලා තියෙනවා. අනිත් කලගෙඩිය හතරවෙනි එක තුච්චෝ ඕහිතෝ. බලන්න හිස් කලය වහලා නෑ. ඔහි ඇරලා දාලා. දැන් අපිට මෙතනදී සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් කලගෙඩි හතරක්. මොකක්ද? පිරිච්ච කලයක් තිබුණා. හැබැයි ඒ කලේ කට ඇරලා දාලා. ඒ වගේම හිස් කලයක් තිබුණා. ඒ කලේ කට වහලා දාලා තිබුණා. තවත් හිස් කලයක් තිබුණා. ඒකේ කට හොඳටම ඇරලා දාලා. ඒ වගේම පිරුණු කලයක් තිබුණා. ඒ කලේ දිය හොඳට තිබුණා.
හොඳටම වහලත් තිබුණා. බුදුරජාණන් වහන්සේ මතක් කළා, මහණෙනි මෙතනින් වටින්නේ වටිනාම කලයේ හොඳට දිය පිරුණු සහ කට වසා තිබිච්ච කලයයි. අනිත් කල තුනින්ම ඇති ඵලයක් නේ ඇත්තනේ. පුරවලා දිය තිබුණාට ඇරලා තිබිච්ච නිසා පානී කරන්න බෑ. හිස් කලයක් තිබුණා, ඒකත් ඇරලා දාලා තිබුණා, වැඩක් නෑ, දිය ඇත්තෙත් නෑ. හිස් කලයක් තිබුණා, ඒක කට වහලා තිබුණා. කට වහපු එක හොඳයි, නමුත් ඇතුලේ දිය තිබුණේ නෑ. වටිනාම ප්‍රයෝජනවත්ම කලයෙහි භාවිතයේ වන්නේ මෙන්න මේ හොඳට දිය පුරවා හොඳට වසා තිබුණ කලය කියලා මතක් කළා. සමහර මිනිස්සු ඉන්නවා ධර්මය දන්නවා, හැබැයි ඉන්ද්‍රිය ශික්ෂණයක් නැහැ. අන්න ඒ අය කොයි වගේද? දිය පුරවා තිබෙන කට ඇරලා තියෙන කලයක් වගේ. තව සමහර අය බලන්න ඇතුලේ කිසි ධර්මයක් ඥානයක් නැහැ. හැබැයි එළියෙන් බොහොම බොරු සංවර භාවයක් පෙන්නනවා. පින්නතුනි වැලි කැටයක් හෙලවෙන්නේ නැති වෙන ගමන් කරන්නේ. ඇතුලේ ධර්මයේ නැහැ. හිස් කලය වැහුවා වගේ. පින්නතුනි තුන්වෙනි ක්‍රමය බලන්න, හිස් කලය ඇරලා දාන්නත් පුළුවන්. ඇතුලේ කිසිම ධර්මඥානයක් නැහැ. ඒ හැදිච්ච බවත් ශික්ෂණයක් එළියෙන් පේන්නේ කතා කරනකොට. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිති කිසිම ඉරියව්වක සංවර බවක් නැහැ. අන්න හිස් කලයේ ඇරලා දැම්ම වගේ. වටිනාම කලයේ ගොඩාක් දිය පුරවා, සිහිල් දිය පුරවා හොඳට සුරක්ෂිතව වසා තිබුණා නම් කලයකට, ඒක තමයි වටින්නේ. මෙන්න මේ ඝෝර සසරකට වැටුණු අපි හරියට වෙන්න ඕන දිය පුරවලා ඇරලා දාපු කලයක් නෙමෙයි. ධර්මයේ දන්න ඉන්ද්‍රිය ශික්ෂණයක් නැති කෙනෙක් නෙමෙයි. ඒ වගේම ධර්මයේ නොදැන, කියන්නේ හිස් කලය වහලා තිබුණට වැඩක් නැහැ. ඒ වගේම ධර්මයක් නැහැ. බොරුවට එළියෙන් බොරු සංවර භාවයක් ඇති කර ගන්නවා. ඒකත් නිෂ්ඵලයි ජීවිතය. ඒ වගේම හිස් කලය ඇරලා දැම්මත් ඒත් කිසිම වටිනකමක් නැහැ. එහෙම වුණත් මේ සසර ජයග්‍රහණී කරන්න බෑ. මාරයට හොඳම පිළිතුර දෙන්න නම් හොඳට දිය පුරවා හොඳට වහපු කලයක් වගේ ධර්මඥානය හොඳට ඇති කරගෙන, සුතමේ පඤ්ඤාව ඇති කරගෙන, චින්තාමේ පඤ්ඤාවෙන් ඒ බලවත් කරමින් අපට පුළුවන් නම් මේ ඇස කන නාසය දිව ශරීරය හොඳට රැකගන්න, කලයි කට හොඳට වහලා ඇතුළත දිය පිරුණා වගේ තමයි. ඒ නිසා පින්නතුනි මේ කාම ඒසන අර මහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මහා කුණාටු වලින් බලන්න මහ විනාශයක් කරන්න පුළුවන්. ඒ අපේ හිත විනාශ කරන්න පුළුවන්. කුණාටුවෙන් ගස්කොළන් පර්වත ගෙවල් පෙරලා දමන්න පුළුවන්, ගසාගෙන යන්න පුළුවන්. අර වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැමෙති සුලං කොයි තරං ආවත් අර හොඳට දිය පුරවා හොඳට කට වහලා තියෙන කලයට හානියක් නැහැ වගේ අපේ ජීවිතයට හානියක් නැහැ. ආධ්‍යාත්මික ගමනට බාධාවක් නැහැ. එනිසා බුදුහාමුදුරු මේ සසර දිනන්න නම්, මරුවා දිනන්න නම්, ඝෝර සසර බියකරු සසර දිනන්න කැමති නම් අපට හරියට හොඳට අර ධර්මඥානී දැනගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. පින්නතුනි මේ ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් අපට වරදින්න පුළුවන්. මේ වෙලාවේ අපි ලස්සන සිදුවීමක් ඔබට ශාසන ඉතිහාසයේ සඳහන් මතක් කරන්න කැමැතියි. බලන්නකෝ, අපි බුද්ධ ශාසනයෙන් ඔබ අහලා තිනවා උත්තර සාමණේරයන් පිළිබඳව විස්තරය.
උත්තර කලින් පැවිදි වෙන්න කලින් බොහෝම ලස්සන තරුණිය. එයාට කවුරුත් කැමති. රජ්ජුරුවන්ගේ ප්‍රධාන අනුශාසක වස්සකාර මෙයාට යෝජනාවක් කළා, පුතේ මගේ දුව ඔයාට දෙන්න කැමති. ඔයා එයත් එක්ක විවාහ වෙන්න, ඔයත් ලස්සනයි එයත් ලස්සනයි, දෙපැත්තේම හොඳට සරුසාර බවක් තියෙනවා කියලා, අපූරුවට ගැලපෙනවා කියලා මේ උත්තර තරුණයාට වස්සකාර අර බ්‍රාහ්මණය යෝජනා කළා. වස්සකාරට සමාජයේ අය ටිකක් සවන් දුන්නා. මොකද හේතුව එයා රජ්ජුරුව ළඟ ඉන්න කෙනා. හැබැයි මේ උත්තර කල්පනා කළා, වස්සකාරගේ ආරාධනීය කිරීම හොඳයි තමා. ඒ වුණාට ඔය ආරාධනේ ඔස්සේ ගියොත් තවත් සසරට ඇලෙනවා. මේ සසරට ඇලෙන, වස්තුවකට ඇලෙන, කාම ඒසනාවටම බර වෙන සිතකට මම කැමති නෑ. ඒ ආරාධනේ පිළිගත්තින්නේ තුන් වතාවක්ම වස්සකාර කීවා, පුතේ ඔයාට ගැළපෙන්නේ අපේ දුවමයි. ඇවිල්ලා බාර ගන්න, විවාහ කරගන්න, එක්කරගෙන යන්න කියලා තුන් වතාවක්ම කිව්වා. තුන් වතාවෙම පින්නතුනේ ප්‍රතික්ෂේප වුණා. වස්සකාර බමුණා හිටියේ හිත හොඳින් නෙමේ. පින්නතුනි උත්තර බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පැවිදි වුණා. බලන්නකෝ කාලයක් ගත වුණා. ඈත ආරාමයකට වාසස්ථානේ නැත්තම් දහම් මාවත හිත වඩන්න ගමන් කළා. උන්වහන්සේට ධර්මයේ වඩ වඩ ඉන්න විට, ධම්මානුපස්සනාව සිහි කර කර ඉන්න විට පින්නතුනි කයෙහි රෝගයක් හැදුනා. ඒක මහා කම්ම විපාකච ආබාධා. ඔබ දන්නවා විවිධ රෝග හැදෙන ක්‍රම ගිරමානන්ද සූත්‍රෙත් කියලා තියෙනවා. පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්හ සමුට්ඨාන ආබාධා, උතුපරිණාමචා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකච ආබාධා. ඒ වගේ පිත්ත කිපීමෙන්, සෙම කිපීමෙන්, වාතය කිපීමෙන් විවිධ රෝගාබාධ හටගන්න පුළුවන්. හැබැයි කම්ම විපාකජ ආබාධා මේ කර්මාණු රූපව හැදෙන රෝග හරිම භයානකයි. උත්තර සාමණේරයන්ට එහෙම රෝගයක් උස්සන්න වුණා. ඇඟම දැවෙන්න පටන් ගත්තා. ඇතුළතින් පිච්චෙන පටන් ගත්තා. උන්වහන්සේ දැන් බෙහෙතක් සොයාගෙන ගමනක් වඩිනවා. වැව් බැම්ම උඩින් තමයි ගමන යන්න තිබුණේ. උන්වහන්සේ බලන්නකෝ පාත්‍රයේ වැව් බැම්මේ තියලා බොහොම දැවිල්ල වැඩි නිසා වැවට බැස්සා ටිකක් ශරීරේ සිහිල් කරගන්න. මෙන්න මේ වෙනකොට කොහේදෝ හිටපු හොරමුලක් දුවගෙන එනවා. ගමේ මිනිස්සු පොළු මුගුරු අරගෙන කැති අරගෙන එළවනවා. පින්නතුනි උත්තර සාමණේරයන් අර ගමන් කරමින් හිටපු වැව පැත්තට තමයි හොරු දුවගෙන ආවේ. ඒ කට්ටියට බේරෙන්නම බෑ. ගමේ මිනිස්සු දිගටම එළවනවා. මොකද කරේ? ගෙනාපු රන් රිදී මුතු මැණික් ආදිය දැම්ම පාත්‍රයට හොරු හොරු හැංගුණා. අර ගම්මැසියෝ දුවගෙන ඇවිදිලා අයිතිකාරෝ බැලුවා, පාත්‍රේ තීනවා. තමන්ගේ පැහැරගත්ත මුතු මැණික් තීනවා. කෝ ඒ හොරු කියලා සොයනකොට උත්තර සාමණේරෝ වැවෙන් ගොඩට ආවා. ඒ වෙලාවේදී මේ මිනිස්සු හිතුවා, මේ තමයි සිවුරක් දරාගත්තට, මෙයා තමයි ගී කඩන්න ආවේ, මේ තමයි පල් හොරා. මෙහෙම අරගෙන ගිහිල්ලා ගහලා තලලා රජ්ජුරුවන්ට බාර දුන්නා. රජ්ජුරුව මෙයාව උලතියන්න නියම කළා. වස්සකාර ඇමතියාගේ උපදෙස් මතමයි එහෙම උනේ. යා තරහින් හිටියේ. උලතියාලා තිබෙන විට බුදුහාමුදුරුව බැලුවා, උත්තර සාමණේරය කෝ එතනට වැඩියා. සංසාරේ විපත්තිය දැක්කා. මෙච්චර දහම්මාවතකට යන්න ගිහිල්ලත්
මෙහෙම උල තිබ්බේ ඇයි සොයලා බලන විට බුද්ධඥානින් පැහැදිලි කළා. මෙයා සංසාරේ බලන්නකෝ කෙලි කවට කම නිසා මෙන්න මෙහෙම උල තියන්නේ කියලා සෙල්ලම් කරන විට කොහේද යන මැස්සෙක් අරගෙන කොහොඹ කීරකින් හිල් කරලා උල තියෙන හැටි අනිත් ළමයින්ට පෙන්නලා මෙන්න මේ සාංසාරික විපාකය මෙයාගේ පිටිපස්සේ එළව එළව ඇවිල්ලා මහා පර්වතයක් වගේ මේ අන්තිම භවයේ විපාක දුන්න කියලා බුදුහාමුදුරු මතක් කළා. මෙන්න මේ කාරණේ නිසා අපට පේනවා අපි පුංචි වැරද්දක පවා සිත භීතියට පත් කර ගැනීම හොඳයි. වැරද්ද සුලුකොට තකන්න හොඳ නැහැ. අපේ සිත එහෙට මෙහෙට දෝලණය වුණොත් විවිධ අරමුණු කරා ගියොත් පාපී අරමුණු කරා ගියොතින් භයානකයි කියන කාරණේ මතක් කළා. බුදුරජාණන් වහන්සේ බණ කිව්වා මේ උත්තර සාමණේරයන්ට වටිනා තත්වාදිගමයකින් පින්නතුනි උල්ල තබල සිටියත් ඒ ජීවිතය අවසන් කරගන්නට භාග්‍ය ලැබුණා. මීට වඩා ගොඩාක් පින්නතුනි අපි දේශනාව දික් කරන්නේ නැහැ. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායම්ති කේන මච්චේව පල්ලලේ. තරුණ කාලේ ඇස කන නාසය අතපය වැඩ කරන කාලේ ඔබ කාම ඒසනාවේ යෙදෙන්නම එපා. භව ඒසනාවේ පමණක් යෙදෙන්න එපා. බ්‍රහ්මචරි ඒසනා ඒ කියන්නේ ධර්මයේ ගමන් කොට සිත හදාගන්න උත්සාහ කරන්න. එහෙම නැත්තම් ගොක්කොල පේන විට මිනි පෙට්ටි පේන විට ධර්මයේ පන්සල පැත්තට දුහලා මදි. පින්නතුනි එවිට විල ළඟ හරියට වයසට ගිය කොකෙක් තටු ඉරුණු කොකෙක් විපත්තියට පත් වෙන්න වගේ හූල්ල හූලා බලන් ඉන්න වගේ ඔබත් විපත්තියට පත් වෙයි. අද අපි සිද්ධ කළ මේ මහා කුසලයේ බලෙන් ඔබ අප හැමට ශාන්තිය නිවීම වේවා කියලා ඔබත් සාදු කියලා අදිෂ්ඨාන කරන්න. කෙලෙස් වෙනසේවා සත් සිත් නිවීවා රෝග දුරු වේවා හැමට යහපත් උදා වේවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.